පාර්තමේන්තුව රජයේ දේශ අධිනීතිවරුන් සහ කොමිසමේ සභාපතිවරයා අතර දැඩි උණුසුම් වචන හුවමාරු වීම සිදු වී තිබෙනවා. තාමත් නඩුවක් තියෙනවා නේද අධිකරණ? එතකොට ඔහු කියලා තිබුණේ මගේ පියාගේ මරණයටත් මේ සිද්ධියේ යම් බලපෑමක් තියෙනවා. වෙන් දෙකක් ගන්නවා නම් සමහර විට ඔය තියෙන පක්ෂ තුන හතරටම එකතු වෙන්න සමහර විටක හිටපු മന്ത്രിවරුන්ගෙන් එක් අයෙකුට නියත වශයෙන්ම മന്ത്രി ධුරය අහිමි වෙයි කියන කාරණේ තමයි කියන්නේ. ඉතින් ඒ නිසා මේ නිපුණගේ ආගමණය යම් කලබලයක් ඇති වෙලා තියෙනවා. අයිබෝන් ශ්‍රී ලංකාවේ දේශපාලනයේ තිරය පසුපස සිදුවීම් රැගෙන එන වැඩසටහන අපි අදත් ආවා පාර්ලිමේන්තු මාධ්‍යවේදී තුෂාර වීරරත්න සමග. තුෂාර අයිබෝන්, අයිබෝන් සුචි, මේ සතියේ මේ මොකද වෙන්නේ? මේ අපි ඊයේ අලුත්ම සිදුවීමක් ආවා මේ ලංකාවේ දේශපාලනයට. මේ නීතිපතිවරයා යම් ප්‍රකාශයක් නිකුත් කරලා තියෙනවා මේ අවන්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන්, මේ ජනාධිපති කොමිෂන් එක සම්බන්ධයෙන්. මොනවද අපිට කියන්නේ සුජීව? ඇත්තටම ජනාධිපති කොමිසම, නීතිපති දෙපාර්තමේන්තුව සහ අවන්ගාඩ් ව්‍යාපාරයේ පිළිබඳව තමයි මේ කතාබහ ඇති වෙන්නේ. ඒ පිළිබඳව නීතිමය කාරණා ඉතා දීර්ඝ සංකීර්ණ කතාබහක්. නමුත් අපි කෙටියෙන් කතා කරොත් අවන්ගාඩ් අධිපති නිශ්ශංක සේනාධිපතිට විරුද්ධව අධිකරණ ක්‍රියාමාර්ග ගනිමින් සිටියා. ඒ කටයුතු සිදු කරනු ලැබුවේ නීතිපති දෙපාර්තමේන්තුව හරහා. කොහොම නමුත් බරපතල ප්‍රශ්නයක් වැදුනේ ඒ පැවති රජයේ අධිකරණ අමාත්‍යවරයා විජේදාස රාජපක්ෂ අධිකරණ අමාත්‍යවරයා ඒ පරීක්ෂණයට යම් බාධා කරන බව, සිරිසේන වික්‍රමසිංහ යහපාලන රජයේ බලයට පත් කිරීම සඳහා කැපවුණු විශේෂයෙන්ම සිවිල් සංවිධාන චෝදනා කළා. අවසානයේ සිදුවුණේ විශේෂ මහාධිකරණය, ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ මේ පිළිබඳව නඩු පැවරීමක් කරා. ඒ සිදුවුණේ ජනාධිපති වර්ණයට යම් සූදානමක් වෙනකොට රටේ. කොහොම නමුත් නොවැම්බර් 16 වෙනිදා තිබුණ ජනාධිපති වර්ණයෙන් පැවති පාලනය බිඳවැටිලා ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපති ධුරයේ පළමු රාජකාරිය වුණේ 2015 ජනවාරි 8 සිට 2019 නොවැම්බර් 16 වෙනිදා දක්වා රට තුළ සිදු වූ දේශපාලන පළිගැනීම් විමර්ශනය කිරීම සඳහා වූ ජනාධිපති කොමිෂන් සභාව පිහිටුවීම. රජයේ ආයතන වලට අදාළවයි ගැසට් නිවේදනය නිකුත් කරේ. ජනාධිපති කොමිසමක කාර්යභාරය කුමක්ද කියායි අර්ථකථනය කර තිබෙනවා. අවන්ගාඩ් හිමිකරු නිශ්ශංක සේනාධිපති කොමිසම හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව කොමිසමෙන් පිටතට ඇවිල්ලා මාධ්‍යයට කරපු ප්‍රකාශයක් එක්ක මුළු රටම ඇවිලී ගියා. අර්ජුන රණතුංග, පාටලී චම්පික රණවක, රාජිත සේනාරත්න, ඒ වගේම අනුර කුමාර දිසානායක ලංකාවේ දේශපාලනයේ ප්‍රබල ප්‍රධාන චරිත කිහිපයක් ඉලක්ක කරගනිමින් දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරා. ඒ නිසාම බොහෝ දෙනෙක්ගේ අවධානය මේ සිද්ධියට යොමු වුණා. කොහොම නමුත් ඊයේ දවසේ ජනාධිපති කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙස නොතිසි නිකුත් කර තිබුණා අනුර කුමාර දිසානායක, චම්පික රණවක, රාජිත සේනාරත්න සහ අර්ජුන රණතුංගයන් යන හිටපු අමාත්‍යවරුන්ට. හැබැයි කොමිසම ඇතුළට ඒ ප්‍රධාන චරිත ඉන්න කලින් නීතිපති දප්පුලද ලිවේරා මහතා නීතිමය තර්කයක් මතු කළා. ඔහු සඳහන් කළේ මේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ විෂයපතයට නොගැනෙන කාරණයක් පිළිබඳව පරීක්ෂණ කිරීමට හැකියාවක් නැහැ. ඒ නිසා නීතිපති දෙපාර්තමේන්තුව මේ කටයුත්තේදී දැඩි ස්ථාවරයක හිටියා. ඒ නිසා ඊයේ දවසේ මේ කොමිසමේ කටයුතු ආරම්භයේදී නීතිපති දෙපාර්තමේන්තුවේ රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිවරුන් සහ කොමිසමේ සභාපතිවරයා අතර දැඩි උණුසුම් වචන හුවමාරු වීම සිදු වී තිබෙනවා. නීතිපති දෙපාර්තමේන්තුව දැඩි ස්ථාවරයක සිටියා. ඒ වගේම කොමිසම අසරණ වී තිබෙනවා අනුර කුමාර දිසානායක, ජනතා විමුක්ති පෙරමුණේ නායකයා, ඒ වගේම රාජිත සේනාරත්න හිටපු අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා, ඒ වගේම අර්ජුන රණතුංග හිටපු අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා දැඩිව ප්‍රශ්න කර තිබෙනවා අපට නොතීසි නිකුත් කළේ කුමන පදනමකින්ද කියා. කොහොම නමුත් අවසානයේ අනුර කුමාර දිසානායක, ජනතා විමුක්ති පෙරමුණේ නායකයා, කොමිසමෙන් පිටතර පැමිණ පළ කළ අදහස් නිසා මේ කාරණය විශේෂ වුණා. ඔහු කිව්වේ හිරගෙවල් හතක දැම්මත් මේ දූෂණයට එරෙහිව කරන සටන කරනවා. ඊළඟට කොමිසමට එනවද නැද්ද කියලා තීරණය කරන්න නීතිඥ ප්‍රදේශ සනුව කියලා. කොහොම නමුත් මේකෙන් පෙනෙන දේ තමයි නැවත වතාවක් ලංකාවේ නීතිපති දෙපාර්තමේන්තුව, අධිකරණ පද්ධතිය සහ ජනාධිපති කොමිෂන් සභාවක් අතර ඇතිවන ගැටුම ලංකාවේ නීති ආධිපත්‍යයට පිළිබඳ ප්‍රශ්නයක් ඇති කරාවිද කියන එක තමයි බොහෝ දෙනෙක් මධ්‍යස්ථ මතධාරීන් බලා සිටින්නේ. ඒ කියන්නේ අර මේ දින 52 ඇති වෙච්ච මේ අර නීතිමය ගැටුම් වගේ තත්ත්වයක්ද මේ? යම් හේකින් දැන් යම් සේයාවක් පෙනෙනවා මේ කාරණය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයට යම් පාර්ශවයක් ගියොත් කොමිසමෙන් සභාවේ කාර්ය පිළිබඳව සහ මේ පුද්ගලයන් කැඳවීම මේක යම් සංකීර්ණ තත්ත්වයක් වෙන්න පුළුවන්. ඒ වගේම ශ්‍රේෂ්ඨාධිකරණයේ යම් මතයක්
පළකරොත් යම් තීන්දුවක් ප්‍රකාශයට පත් කළොත් එය බරපතල කාරණයක් වෙයි නීතිය සම්බන්ධයෙන්. ඒ වගේම මේ මේ සම්බන්ධයෙන් තවමත් නඩුවක් තියෙනවා නේද අධිකරණය? නීතිපතිවරයා පැහැදිලිව සුජීව සදහන් කරේ ඒක තමයි අධිකරණයේ විභාග වන කටයුත්තකට කොමිෂන් සභාවකට ඇවිල්ලා දෙවරකදී දෙආකාරයකට පෙනී සිටින්න බෑ නීතිපති දෙපාර්තමේන්තුවට. ඒ නිසා විශේෂයෙන්ම මේක රජයේ දේශපාලන පරිගැනීමක් නෙමෙයි කියන්නේ රාජ්‍ය සේවයේ නිලධාරීන්ට රාජ්‍ය ආයතනවල සිටින දේශපාලනයට අදාළ වෙන්නේ නැහැ. ඉතින් ගැසට් නිවේදනයේ ගැටලුවක් තියෙනවා කියන එක තමයි නීතිපතිවරයාගේ ස්ථාවරය. හොඳයි. එතකොට ඒක එහෙමයි. අපි දැන් ඉතින් ඉස්සරහට ගියොත් ගිය සතියේ විශේෂයෙන්ම මේ හරි ප්‍රණයන්ව සාමාන්‍යයෙන් ශ්‍රී ලංකා දේශපාලනයේ මේ විවිධ ආන්දෝලනාත්මක ප්‍රකාශ සිදු කරන දේශපාලකෙක් ඔව් සුජීව හරින් ප්‍රනාන්දු හිටපු අමාත්‍යවරයා පිළිබඳව පහුගිය කාලයේ දිගින් දිගටම විවිධ සමාජ මාධ්‍යයේ වීඩියෝ පට නිකුත් වෙනවා. ඊට පස්සේ හරින් ප්‍රනාන්දු අමාත්‍යවරයා කරන ආන්දෝලනාත්මක ප්‍රකාශ මේ ඔක්කොම අතරේ හරින් ප්‍රනාන්දු අමාත්‍යවරයා දේශපාලනය ආරම්භ කරේ බදුල්ලෙන්. හැබැයි රජරට පොළොන්නරුවේදී මුළු රටේම දේශපාලනය වෙනස් කරමින් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරා. කොළඹ අගරදුමුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පිළිබඳව ඔහුට හිතවතුන් කතා කරමින් ඇයි මෙහෙම කිව්වේ මේ පිළිබඳව ඔබේ ස්ථාවරයේ වෙනසක් නැද්ද මොකද කරන්නේ වගේ කියලා හද්දි ඔහු කිව්වේ මගේ ස්ථාවරයේම මෙක්පණි ප්‍රකාශ කරන්නම් කියලා. ඒ අනුව හරින් තමන්ගේ දේශපාලන නිජ භූමිය වෙච්ච බදුල්ලෙදිම මේ පිළිබඳව ස්ථාවරය පැහැදිලි කරා. ඒ ස්ථාවරයේදී ඔහු සඳහන් කළේ ඔහු කතෝලිකෙක්. ඒ නිසා විශේෂයෙන් ඔහු ශාන්ත ජෝසප් විද්‍යාලය ඉගෙන ගත්තේ. ඔහු කතෝලික සභාව තුළ විශේෂයෙන්ම ඔහු ක්‍රියාකාරීත්වයෙන් කටයුතු කරපු කෙනෙක්. ඒ නිසා ඔහුට ඒ කතෝලිකයෙක් ලෙස ඔහුට තියෙන අයිතිය පිළිබඳව ඔහු කතා කර තිබුණා. ඔහු ලෑස්තියි කියලා ශ්‍රී ලංකා රදගුරු මණ්ඩලයේ ඉදිරියේ මේ ගැන කතා කරන්න. යම් හේකින් ශ්‍රී ලංකා කතෝලික සභාව තුළ ඔහුට යම් ඉඩක් ලැබෙන්නේ නැත්නම් ඔහු ලෑස්තියි කියලා ශුද්ධෝත්තම පාපහන්සේ මුණ ගැසීමේ පිළිබඳව කරුණු පැහැදිලි කරන්නේ. ඒ අතරේ හරින්ගේ ප්‍රතිවිරුද්ධ කඳවුර රාජපක්ෂ පාර්ශවයේ නියෝජනය කරන මහාචාර්ය නලින්ද සිල්වා මහත්මයා ප්‍රකාශයක් කරන ඔහු ප්‍රබලෙක් සහ මත පළ කරන්නේ. ඔහු තමයි බොහෝ දේවල් පිළිබඳව අදහස් සමාජගත කරන්නේ. මහාචාර්ය නලින්ද සිල්වා මහතා හිටි හැටියේම ප්‍රකාශයක් කරනවා මේ පිළිබඳව ඔහුගෙන් විමසද්දී. ඔහු සඳහන් කරන කාරණය තමයි කාදිනල් හිමිපාණන්ටත් දේශපාලනයක් තිබෙනවා, ඔහු දේශපාලනිකයි කියලා. ඒක සාමාන්‍ය කාරණයක් සුජීව, ඔබට මට අපි හැමෝටම පෞද්ගලික දේශපාලන මතයක් තිබෙනවා. නමුත් මේ එකිනෙක ගත්තහම හරින් ප්‍රනාන්දු මහතා පොළොන්නරුවේදී මේ මැතිවරණ ප්‍රතිඵලය විශ්ලේෂණය කරමින් කාදිනල් හිමිපාණන් පිළිබඳව කරපු ප්‍රකාශයත් ඔහුගේ පියා පිළිබඳව. මොකද ඔහුගෙන් බොහෝ දෙනෙක් සමීපතමින් ඔහුගෙන් අහද්දී ඔබ මේ වගේ ප්‍රකාශයක් කිරීම ගැළපෙන්නේ නැහැ විශේෂයෙන් කතෝලිකෙක් විදිහට කියලා. එතකොට ඔහු කියලා තිබුණේ මගේ පියාගේ මරණයටත් මේ සිද්ධියේ යම් බලපෑමක් තියෙනවා. දැඩිව අසනීප වෙලා හිටියා අප්‍රේල් 21 වෙනිදා 2018. එතන සිට කාලයක් ඔහු රෝගාතුරව හිටියා. ඔහුට මේක මානසිකව බලපෑමක් වුණා කියලා. මේක සංවේදී කාරණයක් හරින්ට සහ කාදිනල් හිමිපාණන්ට කතෝලික සභාවට. අපි මේක දේශපාලනික ගැටලුවක් කරගත යුතු නැහැ. නමුත් අපි එක දෙයක් මතක තබා ගත යුතු වෙනවා. දේශපාලනයේ සිටින සියලු දෙනාත් ආගමික, ජාතික වගේ සංවේදී කාරණාවලදී බොහොම පරිස්සමින් කටයුතු කරන එක. මොකද රට, ජාතිය, ආගම අපි හැමෝටම පොදුයි. අර ක්‍රිකට් ප්‍රශ්නේ දැන් ලෝක ප්‍රශ්නයක් වෙලා තියෙනවා. අනිවාර්යෙන්ම මේක අවසානයේ රටේ ප්‍රශ්නයක් වෙච්ච පුංචි සිද්ධියක්. අවසානයේ මුළු ලෝකෙම කතෝලික සභාව පාප් වහන්සේගේ අවධානය බරපතල කාරණයක් වෙනවා. ඒ තරම් දුරට නොගියෙම් මේක රට තුළ විසඳා ගැනීම තමයි වඩාත් හොඳ කියලා අපිට හිතෙන්නේ. හොඳයි තුෂාර, මේ දැන් මැතිවරණය ළඟයි. උණුසුමත් එන්න එන්න වැඩි වෙනවා. එතකොට මේ ඊය පෙරේද දවසක මේ මහින්ද රාජපක්ෂ මහත්මයාගේ රැස්වීමකදී මේ මොකද මේ එජාපේ 3-2ක මොකද නැති වුණොත් 3-2ක් ලබා දෙනවා මොකද කතාවක් කියන්නේ. සුජීව, මේ කාරණය වෙන්නේ හරි අපූර්ව තැනක. ඔබට මතක නම් එක අවස්ථාවක මේ සිද්ධියේ කතානායකයා වෙන ජයරත්න හේරත් හිටපු අමාත්‍යවරයා හදිස්සි මාධ්‍ය හමුවක් අතරතුර තමන් ඇඳගෙන හිටපු ඇඳුම ගැලෙව්වා. ඒක මාධ්‍ය එදා ප්‍රධාන කාරණයක් විදිහට වාර්තා කරලා තමන් ඇඳගෙන හිටපු බැනීම ගැලෙව්වා. ඉතින් එහෙම කරපු පුද්ගලයෙක් තමයි අද මේ කතාවෙත් කතානායකයා වෙන්නේ. කුරුණෑගල ආසනයේ සංවිධායකවරයා හිටපු අමාත්‍ය ජයරත්න හේරත් මත. ජයරත්න හේරත් කියන්නේ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ දේශපාලන ආගමනයේ 94 චරිතයක් විටක රාජ්‍ය ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා. දේශපාලනයේ සදාකාලික මිතුරන් නැහැ, හතුරන් නැහැ කියන්නේ සුජීව, එදා රාජ්‍ය ආරක්ෂක නියෝජ්‍යමති ජයරත්න හේරත් මහතාට එක්සත් ජාතික පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් නායකයා ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා දිගට හරහට පහර එල්ල කරද්දී චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනියට සිදු වුණා කුරුණෑගලට ගිහිල්ලා ජයරත්න හේරත්ව ආරක්ෂා කරන්න. කොහොමද දෙදෙනා එකම කඳවුරේ? මේ දෙදෙනා මේ කතාවට සම්බන්ධයි. ජයරත්න හේරත් මහතාගේ නිවසේ
කැඳවා තිබුණා ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සන්ධානයේ මෙවර මැතිවරණයේ වෙනුවෙන් කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂකයා විදිහට මැතිවරණ ප්‍රචාරක රැලියක් මේ ප්‍රචාරක රැලියට විශේෂ අමුත්තා විදිහට ආවේ කුරුණෑගල දිස්ත්‍රික්කයේම තරගවාදීන කණ්ඩායම් නායක අගමැති මහින්ද රාජපක්ෂ මහතා මහින්ද රාජපක්ෂ මහත්තයා ඉන්න වේදිකාවෙම ජයරත්න හේරත් මහත්තයා අනිල් වික්‍රමසිංහ පිටපත් ග්‍රාමාධ්‍යවරයාට පොඩි කෝචොක් එකකුත් කරලා හැබැයි කියනවා අපිට 3-2 ගන්න බැරි වුණොත් අපි ඉජාපේ රනිල් මහත්තයා කට්ටියක් ගන්නවා කියලා. මේක දේශපාලන ලෝකයේ මහා ආන්දෝලනාත්මක ප්‍රවෘත්තියක් වුණේ මොකද සමගි ජනබලවේගය සහ එක්සත් ජාතික පක්ෂය අතර විරසකයක් තියෙනවා. සමගි ජනබලවේගයේ ප්‍රධාන දේශපාලන සටන් පාඨයක් තමයි ඉජාපේ රාජපක්ෂ ආණ්ඩුවට මුකු ගහන්න ලෑස්ති වෙන්නේ කියලා. එතකොට ඒකට පොඩි උත්තේජනයක් ආවා ජයරත්න හේරත් පිටුප අමාත්‍යවරයාගේ මේ ප්‍රකාශය. කොහොම නමුත් මේ ගැන මහින්ද රාජපක්ෂ මහත්තයා මුකුත් නොකීව එක ගැන ගොඩක් දෙනෙක් කල්පනා කරනවා. මොකද මහින්ද මහත්තයා හිටපු වේදිකාවේ කිව්වහම නෑ එහෙම වෙන්නේ නෑ ජයරත්න හේරත් එහෙම කිව්වට අපි එහෙම කරන්නේ නෑ වගේ කියන්න තිබුණා. හැබැයි එහෙම කිව්වේ නෑ. ඒ හින්දා බොහෝ දෙනෙක් මේ කාරණය ගැන බලාගෙන ඉන්නවා. ඇත්තටම රාජපක්ෂ වික්‍රමසිංහ හවුල් ආණ්ඩුවක් හැදෙන්නේ නැත්නම් රාජපක්ෂ වික්‍රමසිංහ ප්‍රේමදාස හවුල් ආණ්ඩුවක් හැදෙන්නේ කොහොම වේද කියලා අපිට ඒක කියන්න බෑ. ඒක සිද්ධ වෙන්නේ අගෝස්තු 5 වෙනිදායින් පස්සේ. හැබැයි මේ කුරුණෑගල සිද්ධිය ගැන එකක් අග්‍රාමාත්‍ය අපේක්ෂකයාගේ දිස්ත්‍රික්කය ඒ වගේම මේ පුවත් මවන චරිතයක් ජයරත්න හේරත් මහතා කොහොම නමුත් මේ කාරණේ ගැන දේශපාලනය ගැන අවධානයෙන් ඉන්න බොහෝ දෙනෙක් සිවිල්ලෙන් ඉන්නේ මොකක්ද මේ වෙන්න යන්නේ කියලා. එතකොට මේ 3-2 ගන්නවා නම් සමහර විට ওই තියෙන පක්ෂ 3-4ටම එකතු වෙන්න සමහර විටක සදාකාලික හතුරන් වගේ පේන රාජපක්ෂ කඳවුරට දෙමළ ජාතික සන්ධානය නිසා අවශ්‍ය වී 3-2 සකස් කරගන්න. ඔව්. හොඳයි එහෙනම් අපි අවසාන වශයෙන් ගමු තුෂාර මේ මාතරට අපි ගියොත්. මාතර පොඩි කනස්සල්ලකින් ඉන්නවා වගේ පේන්න තියෙනවා මේ අපේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් මේ පොහොට්ටුවේ. මොකද අපි දන්නවා යහපාලන ආණ්ඩුව වෙලාවේ සෑහෙන්න දරදිය ඇදපු කණ්ඩායමක් ඉන්නේ මාතර. මේ ටිකක් අමනාපෙන් නිකන් හිත් ඇවුලෙන් ඉන්නවා වගේ පේනවා මාධ්‍ය බලපුවම. මොකද මේ සිද්ධිය? සුජීව මනාපය නිසා මනාපයක් මාතර. හේතුව තමයි මාතර දේශපාලනයේ කවදත් උණුසුම් වෙනවා. විශේෂයෙන් මංගල සමරවීර දේශපාලනින් සමුගන්නවා මාතර. ඒ වගේම නිරෝෂන් ප්‍රේමරත්න කියන මාධ්‍යවේදියා පළමු වරට අති විශාල මනාප සංඛ්‍යාවක් ලබාගෙන පාර්ලිමේන්තුවට ආයේ මාත්‍රි නොවන කෙනෙක් දේශපාලන පවුලකින් පැවත නොවන කෙනෙක් ඒ වගේම බුද්ධික පතිරණ වගේ කෙනෙක් මේ ඔක්කොම කාරණා අතරේ මෙවර මැතිවරණයේ මාතර විශේෂ වෙනවා රාජපක්ෂ පවුලේ නවතම සමාජිකයා මහින්ද රාජපක්ෂ මහතාගේ නැගණියගේ පුතණුවන් වන නිපුණ රණවක මැතිවරණය සඳහා තරඟ වදිනවා මාතර දිස්ත්‍රික්කයෙන් නිපුණගේ ආලින් දේශපාලන කටයුතු වල හිටියද ආ දන්න අතරමින් නිපුණ කිසිම දේශපාලනයක් කරලා තිබුණේ නැහැ මෙවර තමයි මුල්වරට දේශපාලනයට ප්‍රවේශ වෙන්නේ හැබැයි රාජපක්ෂ මහතා ජනාධිපති ධුරේ දරද්දී නැගණියගේ ස්වාමි පුරුෂයා කියන්නේ නිකුණගේ පියා දේශපාලනයේ නිරත වුණා සක්‍රීය දේශපාලනයේ ඒත් දේශපාලනයට ප්‍රවිෂ්ඨ වුණේ නැහැ කොහොම නමුත් මේ කාරණය ගැන කතා කරද්දී නිකුණගේ පැමිණීමත් සමග මාතර හිටපු පරණ කණ්ඩායම පොඩ්ඩක් කලබල වෙනවා රාජපක්ෂ පවුල කෙනෙක් නිසා මොකද මේ කාරණය මොනරාගලත් වුණා ශෂීන්ද්‍ර රාජපක්ෂෙද්දී විජිතමුණි සොයිසා දේශපාලනිකව කැපිලිකේටිව ලක් වුණා අවසානයේ විජිතමුණි සොයිසා නතර වෙන්නේ එක්සත් ජාතික පක්ෂෙන් කොහොම නමුත් නිපුණ රණවක දේශපාලනය ආරම්භ කරේ මේ ජනාධිපති වර්ණයටත් කලින් ඔහු දෙනියාය කඹුරු පිටිය වගේ මැතිවරණ බල ප්‍රදේශවල ගමින් ගමට යමින් මේ පහළ තලයේ දේශපාලනය කරමින් හිටියා මෙහෙම ඉන්න අතරේ මේ පාර්ලිමේන්තු මැතිවරණය ප්‍රකාශයට පත් කරලා කොරෝනා වලින් පස්සේ මැතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ කරාම කොටපොළ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු මන්ත්‍රීවරුන් සහය පළ කරපු ජනහමුවක් පැවැත්තුණා මේකේ හරි අපූර්ව දේ තමයි යහපාලන රජයේ පෙරලා දමන්න වැඩි මහන්සියක් දරපු කෙනෙක් තමයි මාතර තරුණ මන්ත්‍රීවරේ කාංචන විජේසේකර. කාංචන විජේසේකර මන්ත්‍රීවරයාගේ සහායට තමයි බොහෝ දෙනෙක් ඉන්නේ. කාංචන විජේසේකර මන්ත්‍රීවරයා මේ කෙටි කාලීනව ජනාධිපති වර්ණයෙන් පසුව පිහිට වූ රජයේ රාජ්‍ය අමාත්‍යවරයෙක්. කොහොම නමුත් කාංචන සහ නිපුණ අතර පනාප අරගලයක් ඇති වුණා. ඒ අරගලයේ අනිත් අපේක්ෂකයින්ටත් දැනලා දෝ කියලා හිතෙනවා. ඩලස් සරහප්පෙරුම අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශයක් කළා. පළවෙනි වතාවට මේ ඡන්දේ මාතර ඇට බෙදනවා. පොත් බෙදලා තියෙනවා. හැබැයි අටත් බෙදනවා. ඒ වගේ කතාවක් ප්‍රකාශ කරා. කොහොම නමුත් අවසානයේ ගුටි වැට හුවමාරුවකින් තමයි මේ මනාප අමනාපය ඇති වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම රාජපක්ෂ පවුලේ සමාජිකයේ මැතිවරණයට ඉදිරිපත් වෙන නිසා පාක්ෂිකින්ගේ පොඩි උද්‍යෝගයක් තියෙනවා. තියෙනවා කියලා ආරංචියක් තියෙනවා. ජනාධිපතිතුමාගේ අගමැතිතුමාගේ සහෝදරියගේ පුතණුවන් නිසා. හැබැයි අපි අමතක කරන්න හොඳ නෑ මේ මනාප අර්බුද අවසානයේ දේශපාලන ලෝකේ ප්‍රබල චරිත දිවි අහිමි කරගන්න තත්ත්වයන් තියෙනවා. ඔබට මතකයි පළාත් පාලන මැතිවරණයකදී තමයි මහින්ද රාජපක්ෂ මහතාගේ සමීපතමේ පිච්ච භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද ඝාතනය වෙන්නේ මැතිවරණයේ දිනේ. ඉතින් එහෙම තත්වයක් ඇතුලේ
මේ මනාප වලට අමනාප වෙන බොහෝ දිනේ කල්පනා කරන්න ඕනේ දේශපාලන දරුණුයි මේ මනාපේ මනාපේ දරුණුයි දේශපාලනයේ සදාකාලික මිතුරන් හතුරන් නැහැ අපි හිතුවේ නැති රාජපක්ෂ සිරිසේන මහත්වරු අධිකට ඉන්නවා හැබැයි මේ අතරේ මේ වැඩසටහන අවසන් කරන්න කලින් කියන්න ඕන මාතර දකුණේ මෙහෙම වෙද්දි රජරට රොෂාන් රණසිංහ සහ මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා අතරත් සීතල යුද්ධයක් නෙමෙයි දැන් ඒක මහා යුද්ධයක් බවට පත් වෙලා තියෙන්නේ අපිට ලබන සතිය කියන්න පුළුවන් වෙයි ඒ උණුසුම් කතාව මොකද අපිට හිතෙනවා ලබන සතිය වෙනකොට මාතරට වඩා කොරොන්නර උණුසුම් වෙයි ඒතකොට දැන් මේ මාතර මේ නව දේශපාලකයා පාර්ලිමේන්තුව ආවොත් කවුරු හරි හිටපු ජ්‍යෙෂ්ඨයෙකුට අවස්ථාව අහිමි වීමේ අවදානමක් තියෙනවා සුජීව මාතර මෙවර ප්‍රශ්නයක් තියෙනවා මාතර දිස්ත්‍රික්කයට හිමි පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර සංඛ්‍යාව ජනානුපාතයට අනුව එක් මන්ත්‍රී ධුරයක් අඩු කරලා තියෙනවා. එතකොට අනිවාර්යයෙන්ම සජාතික පක්ෂයේ සමගි ජන බලවේගයේ ප්‍රමුඛ කණ්ඩායමට යම් මන්ත්‍රී ධුර සංඛ්‍යාවක් හිමිවීමෙන් පස්සේ හිටපු මන්ත්‍රීවරුන්ගෙන් එක් අයෙකුට නියත වශයෙන්ම මන්ත්‍රී ධුරය අහිමි වෙයි කියන කාරණේ තමයි කියන්නේ. ඉතින් ඒ නිසා මේ නිපුණගේ ආගමණය යම් කලබලයක් ඇති වෙලා තියෙනවා. ඒ වගේම මේ නිපුණගේ ආගමණයත් එක්ක සමහර අපේක්ෂක අපිට ආරංචි වෙන විදිහට මනාප තුන මේ වෙනකොට වෙන් කරගෙන ඉවරයි. හැබැයි කොහොම නමුත් අවසානයේ ජනතාව මොන තීරණයක් ගනිද කියලා අපිට කියන්න බෑ. හොඳයි තුෂාර එහෙනම් අපි අදත් කතා කරා මේ කාල වේලාව සීමිතයි. ඒ අතරේ අපිට කතා කරන්න පුළුවන් මාතෘකා උඩින්ම කතා කරා. අපි නැවතත් එහෙනම් ඊළඟ සතිය අපි බලමු මොකද වෙන්නේ කියලා දේශපාලනේ මොකද මැතිවරණේ ඉතාම ආසන්න අපිට බලන්න පුළුවන් හොඳ හොඳ සෙල්ලම් ඊළඟ සතිය. එහෙනම් අපි ඊළඟ සතිය හමු වෙමු තුෂාර එහෙනම් අපේ සුබ සතිය. සුබ සතිය. channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්න සීනු ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න මේ වීඩියෝ එක ගැන comment කරන්න අමතක කරන්න එපා. ඔබ අපට ලොකු ශක්තියක්.